Yo, I ain't here for the money, I ain't here for the fame. Though it might be nice to own a jet plane, I'ma do it all for you. Come along and see it's true, but the world is pretty cold. You might need a... Hi friends, ඔන්න ඉතින් අද පිළිගන්න අපේ YouTube channel එකේ තවත් අලුත් video එකකට. ඔන්න video එක යන කලින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා කියනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ අලුත් OS එකකින් අපි වැඩ වටන් ගන්න කියලා හිතුවා. ඉතින් ඒකෙ හින්දා trailer එක video එක බලපු කට්ටිය දන්නවත් ඇති මොකක්ද ගැනද මේ කියන්නේ කියලා. ඉතින් ඔන්න දැන් අපි Rock OS 3X version එක release කරන්න තමයි යන්නේ. මෙතෙක් කල් ආපු හොඳම Android OS එක. ඉතින් මං එහෙම කියන්නේ හේතුව තමයි වෙන Android OS වල එන්නේ නැති superior features මේ Rock OS 3X version එකේදී තියෙනවා. ඉතින් අද video එකේදී අපි සම්පූර්ණයෙන්ම කතා කරමු කොහොමද මේ clean install කරගන්නේ. ඒ වගේම දැනම Rock OS පාවිච්චි කරගෙන ඉන්න කොහොමද 3X version එකට update වෙන්නේ කියලා මම video එකේ අන්තිමට කතා කරන මේ part එක. ඉතින් ඔයාලට පුළුවන් අපේ YouTube channel එකත් එක්ක පහළ තියෙන රතු පාට subscribe button එක උඩ click කරලා එකතු වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකේ පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ එක එක ප්‍රශ්න වලට එක එක videos මම හදලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් එකින් එක බලලා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මේ ටික අනිවාර්යයෙන්ම විසඳ ගන්න. ඉතින් මතක් කරනවා අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම මේ video එකට like එකක් දාලා ඔයාලට දන්න තියාලුන්ට බලන්නත් video එක share කරන්න කියලා. එහෙනම් අපි යමු video එකට. හරි යාළුවනේ, ඉතින් ඉස්සලාම අපි සිස්ටම් රෙකමෙන්ඩ්ස් ටික බලාගමු. ඉතින් ඇත්තම කියනවා නම් මේක ඉන්ස්ටෝල් කරන්න මම කියන්නේ ගේම්ස් ප්ලේ ගන්න මේ ඉන්ස්ටෝල් කරන්න 1GB RAM එකක් හොඳටම ඇති. ඉතින් අපි බලන්න ඕනේ දැන් ප්‍රොසෙසර් එක. ඉතින් මේ වගේ CPU ID CPU set කියලා software එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලට download කරගෙන පුළුවන් MB 2 3ක වගේ පොඩි size එකක් වෙන්නේ. ඉතින් මේක ඔයාලට වාගේ ප්‍රොසෙසර් එකේ විස්තර දැනගන්න මේ software එක භාවිත කරන්න පුළුවන්. ඉතින් මේකේ links මම පල්ලේ description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයා මේක download කරගෙන මේක open කරගන්න ඕනේ ඉස්සලාම. ඉතින් මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා instructions කියලා සෙට් එකක්. ඉතින් මෙතනදී ඔයාගේ SSC3 සහ SSC4.1 වෙනකන් විතරයි තියෙන්නේ. ඔයා යන්න ඕනේ 32 bit එකට. ඉතින් SSC4.2 සහ එතන ඉස්සරහට තියෙනවා ඔයා යන්න ඕනේ 64 bit එකට. ඉතින් අනිවාර්යෙන් ඒක මත තියාගන්න, නැත්නම් වැරදි version එකක් ඔයා download කරොත් සමහරට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලට මේ විදිහට rocksl.blogspot.com එකේ ඉන්න පුළුවන්. ඉතින් මේකේ link එක පහල description එකේ දාලා දිනවා. ඉතින් ඔයාලට මේ වගේ වෙන URL එක type කරලා එන්නත් පුළුවන්. ඉතින් මේ දින් rocksl එකේ, يعني rock voice එකේ official blog එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී rock voice කියන්නේ දැනගන්න, rock voice download කරගන්න සහ විවිධ ආකාරයේ දේවල් මෙතනදී කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඇවිල්ලා බලන්න superior website එක. ඉතින් ඔයාලට මේ වගේ පල්ලෙහැට යනවා බලන්න පුළුවන්. මේ rock voice ගැන පුංචි පුංචි විස්තර වගේක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ටික කියවලා බලන්න අවශ්‍ය නම්, ඉතින් මේ පල්ලෙ හැදෙනකොට මෙතන තියෙනවා download rock os 3x කියලා. ඉතින් මෙතන තියෙනවා download කියන බටන් එක. ඉතින් මේකට click කරන්න. මේකට click කරාම මේ වගේ download site එකට redirect වෙනවා. ඉතින් මේ තියෙන download site එකේ මම මේ පල්ලෙ හැදෙනකොට බලා ගන්න පුළුවන් මේ මේකේ versions කීපයක් තියෙනවා. මේ පල්ලෙ වෙනකොට තියෙනවා 32 bit version එක විතර ගහලා තියෙන හොඳට බලන්න. අර මං කිව්ව SSC version එකක් මෙතන ගහලා තියෙනවා. ඉතින් ඔයාගේ SSC3 එහෙම නැත්නම් SSC4.1 තියෙනවා අනිවාර්යයෙන් 32 bit එක download කරගන්න. ඉතින් මේ දෙකෙන් කැමති එකක් වාර ගන්න පුළුවන් ඔයාගේ system specification සහ ඔයාට ඕන වෙන kernel version එක අනුව. ඉතින් මෙතනින් වාර ගන්න පුළුවන් 32 bit එක. ඊට පස්සේ යට තියෙනවා 64 bit එක. ඉතින් මේ 64 bit එකත් සුපිරි. ඉතින් සුපිරි කියන්නේ ඉතින් 4.2 දින අනිවාර්යෙන් 64 bit එක ගන්න. යාට සුපිරි වැඩි එකක් ගන්න පුළුවන් 64 bit එකේ. ඉතින් මගේ පර්සනල් මතයට අනුව මෙන්න මේ හරියට තියෙන එක තමයි ගොඩක් හොඳ. මොකද මේකේ মালටි කර්නල්ස් තියෙනවා. ඒ කියන්නේ කර්නල්ස් 3ක් තියෙනවා. ඔයාල PC එක ගන්න පුළුවන් උපරිම පර්ෆෝමන්ස් ගන්න පුළුවන් Rock OS එකෙන් මෙන්න මේක පාවිච්චි කරොත්. ඉතින් මේකෙදී මොඩර්න් කර්නල්ස් එක 5 series කර්නල්ස් දෙයක් තමයි මේකෙ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තම කියන මේක හදලා තියෙන high performance ගන්න. ඒ කියන්නේ high end PC එකක් තියෙනවා නම් මෙන්න මේ දෙවෙනි කර්නල් එකක් හොඳයි. ඉතින් ඊට පස්සේ AMD Ryzen සහ Intel 10 and 11 gen processors තියෙනවා නම් මේ Mesa drivers 20 series එන kernel 5 series එක වඩ මෙතනින් download කරගන්න පුළුවන්. මේක AMD Ryzen හරි Intel 10 or 11 gen processor එකක් තියෙනවා. වඩ මෙතනින් මේක download කරගන්න පුළුවන්. ඉතින් Google Drive link එකක් තියෙනවා. වඩ ඕන OS එක select කරලා මේ වගේ Google Drive එකට එනවා. ඉතින් ඔයාලා දන්නවා Google Drive එකෙන් කොහොමද download කරගන්නේ. ඉතින් මෙතනදී download button එක click කරාම
වාඩ දන ඩවන්ලෝඩ් එනිවේ කියලා ඉතින් වාටුදේ මේ ඩවන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. හරි ඉතින් යාලුවෝ මේ ඩවන්ලෝඩ් කරලා පස්සේ වාට මේ වගේ සර්වර් චිප් ෆයිල් ඇත්තම බලන්න පුළුවන් ඉතින් වාට බිනාරය සහ සර්වර් චිප් වගේ සොෆ්ට්වෙයාර් එකකින් වාට පුළුවන් මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉතින් මම ඉතින් මේක මම එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. හරියටම එක්ස්ට්‍රැක්ට් කරේ දර පස්ස මෙන්න මේ වගේ ෆෝල්ඩ එකක් බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගියාම තියෙන තව ෆෝල්ඩ එකක් ඇතුළට යන්න. ඉතින් වාට මේනේ ෆයිල් 4යි තියෙන්නේ. හරියම ලේසි මේක ඉන්ස්ටෝල් කරගන්න. සෙටප් ෆයිල් එකක් ගරයන් කරන් දෙන්න. ඉතින් අනිත් ඔයස් වගේ මේ මාර මේ වීඩියෝ වලට මේක ටයිම් එක සේව් කරගෙන ඩක්කා ඔයස් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මේන ඔයස් වගේ ඔය ඩිස්ක් හදා දින්න ඕනේ නැහැ. ඉතින් හරිය සරලයි. ඉතින් අනිත් ඉස්සලා මාඩ මේ ඉසෙට් රී ඉම්පෝර්ට් මී කියන ෆයිල් එකට ක්ලික් කරලා මෙතන තියෙනවා වටමකයි ප්‍රශ්නයක් අවසා කර්නල්ස් ගැන පොඩි විස්තර ගෝවඩ එකක් කියලා බලන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඉතින් ඉස්සම් කරනවා මේ සෙටප් මන් කියන එක වා රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර් දෙන්න. ඉතින් මතක තියාගන්න මෙතන හරීම වැදගත් වෙනවා. ඉතින් කොහෙත්ම වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මෙතනදී අනිවාර්යයෙන්ම මේක හරියනම් බලාගන්න පොඩ්ඩක් හරි වර්ධනවා වගේ කර්නල්ස් වැඩ ගන්න නැති වෙන්න උනත් පුළුවන්. ඉතින් ඒකින්ද හරියන මෙතන බලාගන්න. ඉතින් මේ වගේ එනවා මෙතන නෙක්ස්ට් කරලා දෙන්න යස් දීලා එනම් ISO ෆයිල් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන තමයි වැදගත්ම තැන. ඉතින් මෙතන නේම් එකට ඩ්‍රොප් වයිස් කියලා දෙන්න ඕනේ. වර්ෂන් එක එම්ටි තියන්න. ඒ කියන්නේ වර්ෂන් එක ඩිලීට් කරගන්න තියන අකවුන්ට් එක. ඊට පස්සේ මෙතන කැපිටල් වලින් ඔක්කොම ඩ්‍රොප් වයිස් කියලා මේ විදිහට ටයිප් කරගන්න. ඉතින් මර තියාගන්න මේ ටික මෙතන විදිහට හදාගන්න මදි. ඔයිසි නිතරමකට පස්සේ පුංචි වැඩ ටිකක් කරන් තියනවා. ඒකින් ඉන්න අනිවාර්යෙන් බලන්න. මම දැක්ක ගිය වාර ඔයිස් එක දාගත්ත අය මේ හරියට බලන්න නැතුව ඒකේ වර්ධන දින තැන්. ඉතින් මෙතනදී මේ විදිහට දාගන්න පුළුවන් ඔයාලට. ඊටස් වලට අවශ්‍ය නම් ජීර බූට් ඉන්ස්ටෝල් එක පාවිච්චි කරන්න. වඩ පුළුවන් එකත් ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම මේක පාවිච්චි කරන්නේ නැහැ. මොකද ජීර ලොක් මඩ වෙන්නේ නැති හින්දා සමහර වෙලට ජීර ලොක් ඉන්න ඔයාලගේ ගේම් එක ක්‍රෑෂ් වෙනවා පුළුවන්. ඉතින් වඩ ජීර ලොක් ඕන කෙනෙක් නම් වඩ වින්ඩෝස් වල මේ OS එක ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න ඕන කෙනා අනිවාර්යෙන් ජීර ලොක් එක දාගන්න වෙනවා. මම මෙතන හරිනොන් ඩ්‍රොප් වොයිස් කියලා ටයිප් කරගෙන වර්ෂන් එක එම්ටි තියන්න. ඊටස් මේ පාලෙන් ටික් කියලා දාලා තියලා මේ අදර් ෆිස් කියන එකට සිලෙක්ට් කරගන්න. ඉතින් ඔය ඔයිස්ට් දෙන ඉඩ ප්‍රමාණය ගැන සැකීමක් වෙනවද මෙතනදී. ඔයා කැමති ඉඩ ප්‍රමාණය දෙන්න පුළුවන් වඩ මෙතනදී. ඉතින් මම වීඩියෝ සඳහා දැන් ඉන්ස්ටෝල් කරගෙන ඉඳලා දැන් 4GB දෙනවා. ඊට පස්සේ ඔයාගේ වැදගත්ම දේ තමයි ඔයාගේ පාටිෂන් එක. ඉතින් මගේ දැනට එක පාටිෂන් එකක් විතරයි තියෙන්නේ මේ ලැප්ටොප් එකේ. ඉතින් ඒකින් තමයි C සිලෙක්ට් කරන්න. ඉතින් වඩ C සිලෙක්ට් කරන උනාට ගොඩක් මම අනිවාර්යයෙන්ම C එක ඉඩ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක C එකටම දාගන්න කියලා තමයි මම නම් කියන්නේ. ඊට පස්සේ next දෙන්න next දින මෙතන ඉන්ස්ටෝල් දෙන්න. ඉතින් මේ විදියට ඔයාලා බලන්න පුළුවන් වේ. අපේ ඔයිස් එක ඉන්ස්ටෝල් වෙන පටන් ගන්නවා. ඉතින් මේ වගේ ග්‍රැප් ටු ඉන්නේ මම කියනවා. ඉතින් මෙතන ඕකේ දෙන්න. හරියට ඉතින් මේ විදිහට ඉන්ස්ටෝලේෂන් සක්සස්ෆුල් කියලා වැටෙනවා. ඉතින් මම මෙතන ෆිනිෂ් දෙන්න. ඊළඟ කාරණේ තමයි ඔයගේ ඉන්ස්ටෝල් කරපු පාර්ටිෂන් එක යන්න. ඉතින් මම සීයන මේ ඉන්ස්ටෝල් කරේ ගොඩක් හොඳයි. ඉතින් මෙතනදී ඔයාලට මෙන්න මේ ඩ්‍රොප් කොයිස් කියලා මේ මයිනස් ඉරියල්ලක් එක ෆෝල්ඩර් එකක් හැදලා දී. ඉතින් මම මේක රීනේම් කරගන්න ඕනේ. මේක ඉම්පෝර්ට් ස්ටෙප් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මෙන්න මේ ඉරියල්ල ලින්ක් කරලා දාන්න. ඊට පස්සේ මේම එක තියෙනවනේ මෙන්න මේ විදිහට. ඔයාගේ මේ දෙන්න මෙන්න තියෙන අනිවාර්යයෙන්ම දැන් මම හදාගන්න. මේ විදිහට ඩ්‍රොප් කොයිස් කියලා හදාගෙන අර කලින් ෆෝල්ඩර් එකේ මෙන්න අපි එක්ස්ට්‍රැක්ට් කරගත්ත ඉතින් මෙතන තියෙනවා setup2 කියන ෆයිල් එක. දැන් ඔයා මේක run as administrator දීලා මේකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයා ඕකේ දෙන්න. ඊට පස්සේ මෙතන next දීලා i accept කරන්න. ඊට පස්සේ මෙතන තමයි අනිත් කාරණේ. ඉතින් ඔයා c එක ඉන්ස්ටෝල් කරලා c දෙන්න. ඔයා d නම් ඉන්ස්ටෝල් කරලා d ඒ වගේ දීලා ඔයාගේ ලෙටර් එක බලාගන්න පුළුවන් වට. ඉතින් මේ විදිහට හරියම ලෙටර් එක දෙන්න. ඉතින් මම c කියලා ඔයා c දෙනවා. ඊට පස්සේ මම next දෙනවා මෙතනදී. හරියන්නේ. ඉතින් මේ සෙටප් එක අවසානයේදී මේ වගේ ආයෙත් එනවා ග්‍රැප් ටු වින් එකක්. මේක අනිවාර්යයෙන්ම ඉන්ස්ටෝල් කරගන්න ඕන. ආයිඩී මෙතනදී ඔක් කන්ෆර්ම් ඇන් කන්ටිනියු ටු ඉන්ස්ටෝල් කියන එක උඩ ක්ලික් කරගන්න.
මේද වඩ බලාන්න පුළුවන් ක්‍රප්ටු බින්න එක අප්ඩේට් වෙනවා අලුත් වර්ෂන් එකට. ක්‍රෝස සිටප් පෝගම් කිය දෙන්න ඉතින් මේ වගේ ග්‍රප්ටවින් එක ස්ටාර්ට් වෙනවා. මේ වගේ විබ්‍රෝස ඕපන කැන්සල් කරගන්න මෙතන ෆිනිස් දෙන්න අලුවන සිරප්පයිල්ල ඉරස් මේ වගේ ග්‍රප්ටු වින්න එකටට පස්සේ කරන්න ඕන මෙන්න මේ වගේ දෙයක් ඉස්සලම කරම ග්‍රබ් ග්‍රෆික්ස් මෝට් කලයක් තියෙනවට පේන ඇති. ඉති මෙතන වගේ කලික් කරලා උට යටම තියෙනක දාගන්න එක වගේ ස්ක්‍රීන් එක රෙසලේෂන් එක හදාගන්න මෙතර මනේජ් බූට් මනෝ කෙලක් කිලිවා මේකට යන්න මේක යටම් තියෙන ඩොක් කෝයිස් කලි උඩ තියන ගරන්ගන්න පා ම කලින් දල්දි නොස්තම මේ මේකතම වැදගත්ම එක වයි සොල් කරපු ඉතිවා මේ තින කස්ටන් කම්පිකරේෂන් කියලති මේකුට කලික් කරගන්න සිමතන තිවා ලෝඩ් සම්බල් කෝට් කියලා ඉති මෙතට මනාර එරාවත එක ඕකේ දෙන්න එක ප්‍රශ්නයන අදාරුව ඕක දීලා මෙනම ලෝඩ් සම්බල් කෝට් කියනට කලික් කරගන්න යා අයිති මත දයානවා සටප් ටුව එක රන් කරලා තියෙන්න්න ඕනේ රොක්කෝයිස් කියෙන ඩිරෙක්ටිය එක ඩොක් රොක්කෝයිස් එක ඇතුල ියොත් වඩ බලා මේ රොක්කෝයිස් ටක් වයිස් ෆෝඩ ති නොහෙම නැත්තන්වා අනිවරම ස්කිප් කල වීඩිය එක ඉ ඇටි අනිවාර පොඩ්ඩ බලන්නගන්න ඉදි මේ වගේ බලන්න ගලම මේ ලෝට් සම්පල් කෝට් කියරම් කලික් කර මේ වගේ වැටෙන තිමතිව ඇප්ලයි දීල මේ ෝකේ අරගන්න ස මෙතනත් ඇප්ලයි දෙන්න ඉට ස්වාඩ පුලන් ඔන්න මේ දීම වෙනස් කරගන්න කැමරී දිර දිරවට බලාගන්න පුළුව කැමති කැමති දීම්ස්වාල්ට මෙතන මේද පසනය හදාගන්න හැකියාව තියෙනවා මති ඕකේ දෙනවා ඉටස්සේ මම මෙතරත් ඕකේ දෙෙනවා ට දැඟි ඔස් එක සම්පූර්ම ඉන්සෝල්ග ලවසම් අපරදිඉන්න රීස්ටාට් කල බලන්න කොහොමද අපේ ඩොක්කෝ එස එක වැඩකරයන්න කියලා ඉදින් අපි දැම් බලුම් කොහොද මේ රීස්ටාට් කල්ලා ඩොක්කෝ එස එක තුරු ඇටි කරගන්න කියලා. හරියාලදි මේ වගේ තමට බලාගන්න පුළුවන් ඉන්නවාගේ ලැප් එකකන් හරි පිසිකර උන් කරනකොට ඉතිවා මේ වගේ යා නැත්තා ටපුලන් ්‍රප්ෝ ින්ඩෝස් කියන ඇර කල මේ මිනුව එකටන්න ඉති මෙතනම යටමතමයි ඩොක්කෝ සි මොද කලින් ෝස්ටික උඩ තින ඉම මෙතරම ඩොක්කෝස්ක සිලෙක් කරගන්නවා ඉතින් අල මෙතරතම අනිත් තැන පොඩ්ඩක් පල්ලට ටන්න එතකට ටයිමර එකයිගෙන අඩපුලන් කිවලා බල්ල වගේකට ගැලපෙන එක කරගන්න ඉතිං වාගේ මෙතර කියවරට ජනරේෂන් ගන්න වාටපුල මේ වගේ පිසිකට සපෝට් කරන හදාගන්න මෙතරදී ආයිතින් කෝකටත් පලවෙන්න එකට පලි දන ඔපෂන් එකවා ඉස්ටෝල් කනට දාගන්න මීදර එට දෙන්න එක ඊට වස්යාලන ඕට බට්න එකට පස් කරගන්න හරියන්න අට පේන ඉති මේදර අප ඩොක්කෝස එක ඉන්ටයිලයිසින් වෙන පලවෙනි වතාවට ති මේකට වක් සිිස්ටම් එක ස්පෙසිකේෂන් මත විනාඩියක් විනාඩි පහක් කාලයක් කන්න පුලුව සමහට වැඩිවෙන්න පුළුව සාමානෙන් වක් සිිස්ටම් මෙගදන ස්පෙසිෆිකේෂන්ස් මත හරියා ඉති ඔයි ඉන්ස්ටන්ඩස් මේ වගේ සිටක් මිෙන අපේ සාමාන ඇන්ඩරෝයි ෆෝනක්වාගේ ඉති මෙ ලෙක්ස්කෝ දෙන්න ලෙස්කෝ දින මෙතනවා සිට පැස් නිියගෙන දෙන්න ඉට පස්ස මෙතදීවා වයිප කනෙක්ෂණ එක දැන්ටක් නවල් කරගන්න පයිති මේගේ අවත් මේ ග්‍රන්් දෙන නැත පස මෙ යති මැසේජක් කෙනවා අනිවරම් ග්‍රන්්දන් මේ අනිත්තික කරන්න නැතුව පලන අටි කව ග්‍රන් ීටක පලනතවට කරයන්න ඉට මෙතන් ඩොන් යස් නෙට්වර්ක් කෙනක දෙන්න ඉට පස්සේ මෙතන මේ වගේ ලෝඩනති මෙතන නෙක්ස් කෙනක දෙන්න ඒ මෙතන දීවාගේ නම දෙන්න එපා මේ ඉන්ටියල් නෙක්ස් දෙන්න ඊට පස්සෙන් මෙතන වාට මටික කැවති හදාගන්න පුළුවන් වට කැවි නට පයිවස ගැන තනගන්න වල්ඩ ඕන මටි ටර්න කරන ති මේගේ අවතියාල ග්‍රන්් දෙන්නනවරන්න ඉරස මේ ඇක්සප් කරන්න ඇක්සප් කරලම් ඕල් සෙට් කෙනක දෙන්න ඉරවස මෙතන් වාට හන මොන ලෝචකව කැම්ති යස්කන් ගෙලති වා අලුත් ලෝචක යස්කන් ෙදන්න මේ නිගාර ලෝංච කියනක පාච්චි කරන්න මේ ෂේට් කියන එකත් සුපිරි ඉති අයදක තමයි අලුත්ම ලෝන්චස් දෙක ටෙන්ඩගේ ති ම නිගවර ලෝච කියන කැපති ද මේකට එක පරක් කලික් කරලා මේ විදියට පොල්ලේස් කිනකට කලික් කරන්න හරිලදි මේ වගේ ලෝංචක සෙරප් කරගන්න නොලති මේකවා ම ටක්ගල් සෙරප් කරගන්න හරියාලදි මේ වගේ ඉන්ටවේස් තම නිගාර ලෝංචගේ බලාගන්න පුළන්ගේ සුපිලියයාදයන මා ලස්සන මට මාර කැමති මෙට මේ කෙලවර කලික්කල් වල්ගුල හාම අයන්න වගේවා හෝම එකට එන්න ඉති මේ තමයි ඩොක්කෝයි ත්‍රීක් ගෙන සුපිරිම වැඩගට ඇත්තක් තම ඩොක්කෝයි ත්‍රියක්ගන්න
ඉති රොක් ටෝක පලේස් ටෝක හරි හවාවියක් ගැලට පාච්චි කරලා ඔට ගේම් ඩවලෝඩ කරන්න පුළුවන් අනිවාර මේ පස මත දයාගන්න මෙම ගේම් හෙල්ප කියනට ගිල්ල මෙන මේ පලස්සයි කැනෙකුට සිලෙට් කරලා වාට අවශ්‍ය ගේම් එක සිලෙට් කරගන්න ඉටස මෙතන ඕපන් කරගන්න පුළුවන් වාට මේ විදිර එතව වාට ගේම් එක සුපිරම් පලේ කරගන්න පුළුවන් ඉහම මෙතදි මේ පලේ කරන්න යන්න නැහැ තිවාට පුළුවන් අප්ඩේට් කරන් බලගන්න කට්ටේ වාඩ පුළුවන් දැන් අබ්බේට් කන් කොමට කියලා බලාගන්න ඉති අනිවාරම චැනල තමත් සබස්ක්‍රයිප් කරන්න සබස්ක්‍රයිප් කරන්න ඒවා ෆ්‍රීෆය ගේම පලේගන්නකට වාට ආවොත් අනිය හැරවෙන්න එක එක පැත්තකර යන්නවා අනි පතර හැරෙන්ඩයි ප්‍රශ්න කවත් මෙන මේ උඩින් වැටන වීඩ එක බලන්න මගේ මොඩේ ලික එක පහ ඩිස්පිෂන් එක බලාගැනීම හැකි අවතිනවා ඒ ඉතින් දෙඟ බලමු කොහොමද වර්ෂන් එකන ්‍රියක් එකට අප්ඩේට් වෙන්න කියලා දි මේක විින්දෝසලින්තම කරන්න වෙන්න මොකද මගේ ඩිරෙක්ටියක ඉස්සර තිබ ඩොක්කොයිස් 2 කියල මං ඉස්සරහෙන් අප්ඩේසල ඩොක්කොයිස් කියල විතරයි අප්ඩේටෙන් වාට මහිතන්නන එකවාට තේරෙන්න්න ඇති කියලා ඉතින් බලම අපින් විින්දෝසල්ට ගිහිල්ලා කොමල් එක අප්ඩේට් කරගන්න කියලා දැඟල් බල කොහමද අප්ඩේට් කරගන්න කියලා එක හරි වන්න කියන ක්‍රියක් එකට ඉතිම ඉස්ලාම එකටත් ෆයිල ඩවනෝඩ් කර සිද වෙන නම්ම අර කලින් කියෝගේ මේක ඩවනෝඩ් කරගන්න පුළොන්වාට ඩොක්ල් ඩොක්ස්පොට්.කොම් එක මේ දවා එනම අයිස්ෝ එකවා ගැලබෙන අයිස්ුවක් ගන්න මතක් කරලා ඉදවස මේකවා රයිටික් කරලා ඕපනි පවයිස්ෝ හරි සවන්සිපාගේ සොප්ටහක් යස් කරගන්න පුළොන්වාට මේ අයිස්ෝ එක මීදිර ඇචවයක් ඉදිර ඔපන් කරගන්න ඉඩස්වා ඇන්නෝන වගේ පර ොයිස ඉස්රෝගන්ඩ ලොකේෂන් එක ඉතින්වා ඩොක්කොස් වන ඩොක්කෝස්ලස්ටූ වගේ තම ඇත්ති ඉතින් වායකට යන්න එතන වාමික ඩොක්කෝයිස් කියල මීද රීනම් කරගන අදක් කරලා මේද පියම් කරගන තියෙන් ඕනේ මේකට යන්න මේකට ගිල්ල මෙන්න මේ සිිස්ටම අයම්ජ රැම්ඩිස්ක් කනල් ඉන්ස්ටෝල් ටඩි කියන මෙ මේ ෆයිල් සෙට්කවා මේ විදිර ඩ්‍රගන් ඩොප් කරගන්නවන මේ විදිර ඩොප් කරගස පස්සේ වාර ඩවනෝඩ් කරවා ෆෝල්ඩ එකට ගිල්ල වලට පුළුවන් මේ විදියට සටප් 2 එකත් රන් කරගන්න ඉටවස්සේ වාට මේ අප්ඩේට් කරගැනීම හැකියාව තියෙනවා ඉතින් අයි මුලි දන් වගේ ෆයිස් ලොස්වීමක් වෙන්න නැ ඉතින් කිසි පශයෙන් නෑ අල්ම ෆීසිස්ටික වාට ලබා ගැනීම හැකියාව තියෙන මේ විදියට ඉතින් අප YouTube චැල්ල එකත්තක තමත් එක තුළන්ත පහල් තිය රතු පට සබස්ක්‍රයි බන්නකොට කලික් කරන්න වාට මක්කරි ප්‍රශ්නය තියවන ඒවගේ වාට ට තින සිරු ප්‍රශන සිදගන්න ලුව මෙතන ීඩියෝ තිරවාට ඕන කරන හැම දෙයක්ම වගේ වයිෆයි වඩ නැත්තං කීමම්පික්ස් වගේ දවලු ගොඩක් තියන මේකවට ටීපල ඔප්ෂන් සටික්ස් වීඩියෝස් වගේ ගොඩක් තිය ඉති අනිවාරම අපේචන ලිදර මේයාගේ දවගේ අනිවාරු සබස්්‍රයිප් කල ෂයා කල සපෝට් එකක් දෙන්න මේගේ වැඩගනට ඉසරහට ඉතිං තවත් අලොත් විඩින් හමමු ආයතින ඔෝල්ඩ මේ අවුද්දේ වලවැට්ටි හොඳර කරගන්න එහෙනම් අපි ගිලා විඩිගේ හම්බෙමු.